අපේ ආර්ථිකයේ කළ යුතු වෙනස්කම් කරන්න අපේ රජයන් අසමත් වුණා. ප්‍රධානමන්ත්‍රීවරයා මේ ගැන දැනුවත්. අපි සෝදානම් වුණේ නැහැ. අපි කිය පණ්ඩිතකම් කියෝ කියෝ හිටියා. අපි 2025 වෙනකොට ඉන්නේ කොතනද කියලා අපි දන්නේ නැහැ. වර්තමාන ආර්ථිකේ පවත්තන්න බෑ කියලා මම කියන්නේ. ඇයි මේ ප්‍රශ්න ගොඩක් මැද්දේ මේ ඕගනික් වලට මාරු කරන්නේ? ඉතින් මගෙන් අහන්න බෑ ප්‍රශ්නේ. මට උත්තර දෙන්න බෑනේ. මට කියන්නේ මම දැන් කිව්වා ඔයාට මේකේ වෙන දේ මම කිව්වනේ. ඉතින් වගා නොකරන මිනිහෙකුට කොහොමද තේරෙන්නේ නැහැනේ. मट में मंत्री मैं तो मंगे तो उसावी है। शुभ दवस अद मम कथागर बड़ा अद रखे तत्व दिन पवती देशपालन तत्व थोड़ी विज्ञाने मगे अनुप्रिय दर्शन මන්ත්‍රීතුමා එතුමාට මේ වගේන හොඳ දැනුමක් තියෙනවා මේ මම බලාපොරොත්තු වෙනවා එතුමා මට කෙලින් මේවට උත්තර ටිකක් දෙයි කියලා හැබැයි අපි කෙසේ වෙතත් ආයිබෝන් මන්ත්‍රීතුමා මේ දැන් පොහොට්ටු මේ පක්ෂ 11ක් කහුවෙලා පොහොට්ටු 12ක් එතකොට මම මේ කියන එක හරිද පොත් मम पशुपेन हटियट मन हटियट संवाद प्रश्न पक्षे कुलाट गील गील दी अभी संवाद विधिया जनता संवाद गिनील अभी तम के प्रमुख आय अट मे एम की अन्न पुलवंक नैल नमूद मम दंदन इतिहास अभी नमसी हत्या लंका संदन इतिहास हेनो विशेष श्रीलंका निदास पक्षी तीन काले संधान प्रधान अरमुनतम विविध अदास्तर उदवी गोन्नकटेन पुद व्या पुदू वेडपील जाग्रहण वेन्वे तर महाजन पिलगत्र पस्े जाग्रहण बोट पत्न ये जाग्रहण बोट पत्ना पस्े ये जाग्रहण इदिटकनेम सदा संधान मेहमे वक्यमुक्तन संधान गमन किरी वक्यमुक्तन इतना मटाद पेनो इतने पड़ी अम्मा कार घटुमत्तीनो घटु अभी किम को लघु किया स्वरूप कौमद किल मम कि अम्मा कार घटुम मेवागे ऊन तरम मंद कलतीनो एलिए साक एलिए विवेचने करो नमू तुलट विल आपहु पच्चुन मंद कलती අපෝ සමගිය නම නේද ඒක මම දන්නේ ඒක මට උත්තර දෙන්න අමාරු වෙන්නේ මට කතා කරන්න පුළුවන් වෙන්නේ මම anu ngena කොහොමද කියන්නේ ඒක මගේ තර්කේ තියෙන්නේ ඕක නෙවෙයි මම කියන්නේ අපි ඉන්නේ 21 වෙනි শতවර්ෂයේ පළවෙනි දෙවෙනි දශවර්ෂය අතරේ 2021 එතකොට ලෝකෙ පුරාම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මතවාදයන් වෙනස් වෙනවා ඒ වගේම රටක ප්‍රධාන වශයෙන්ම තිබිය යුතු වැදගත්ම දේ තමයි අන්‍යෝන්‍ය අවබෝධය වගේම අන්‍යෝන්‍ය සාකච්ඡාව මේක සාකච්ඡාව සම්මුතිය කිව්වට කමක් නැහැ ඒක නොතිබෙන තාක්කල් සම්දාන දේශපාලනේ මේ වගේ ප්‍රශ්න දැන් මේක මට අද මට හිට වෙන දේ කියන්න අමාරුයි නමුත් මට මතකයි 1975 මේ විදිහෙම ප්‍රශ්නයක් ඇති වෙලා ප්‍රධාන පක්ෂ තුන සම සමාජ පක්ෂය කොමියුනිස්ට් පක්ෂය සම්දානින් ඉවත් වෙනවා ඉවත් වෙලා තමයි 77 මැතිවරණයට යන්නේ එතකොට ලංකාවේ කොන් තුනක් තරම් කෙරුවා එකක් සම්දානීය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිත් පැත්තෙන් වාමාංශික එක්සත් පෙරමුණ හැටියට ඒ පක්ෂයක තුන සානිපැත්තෙන් එක්සත් ජාතික පක්ෂය. එතකොට එවැනි අවස්ථාවක මහජනයාට යම් කිසි ආකාරයක කුතුහලයක් යනවා. මේ බෙදිලා වෙන් වෙලා ඉන්නකොට මේගොල්ලන්ට ජයග්‍රහණය කරන්න බැරි වෙයි කියලා.
ඒ වෙලාවේ ජයජවර්ධන මහත්තයා ඊටව සටකපට ලෙස මේගොල්ල බෙදලා වෙන් කරෝ වාගේ විතරක් නෙමෙයි වෙන වෙනම ඡන්දකට තල්ලු කෙරුවා. තල්ලු කරපුවාම 1977 එක්සත් ජාතික පක්ෂය දීර්ඝ ලොකු ඉහළා වලයක් ආවා. සා මතක තියාගන්න ඕනේ සන්ධානයක් ඇති කර ගැනීම වාගේම සන්ධානයක් ආරක්ෂා කර ගැනීම වැදගත්. ඒ වාගේම සන්ධානයක් බිඳ වැටුනොත් ඒක හැම වෙලාවෙම පවතින රජයකට අවාසියක් වෙන බව තමයි ඉතිහාසය අපිට කියලා දීලා තියෙන්නේ. හිට වෙන දේ මම දන්නේ නැහැ. ඉතිහාසය අපිට කියලා දීලා තියෙන්නේ. ඒක නිර්මාණය වෙන්නේ පවතින දේශපාලනික තත්ත්වයන් යටතේ. ඒක ගැන මම දැම්මම වචනයක්වත් කතා කරන්න යන්නේ නැහැ. මට අයිතියකුත් නැහැ කතා කරන්න. නෑ දැන් මේ මේ මදිතුමා මේකනේ ප්‍රශ්නේ මේ දැන් අපි බැලුවොත් ගොඩක් වෙලාවට දැන් මේක මේ පොඩි පොඩි සුළු පක්ෂ විතරක් නෙවෙයි මේකේ මේ 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 ප්‍රශ්නෙට හුඟක් අපේ කොහොට්ටුවේ මන්ත්‍රීවරු අද මේක මේකේ පොඩි අකමැත්තක් දක්වනව නේද මේ යන ක්‍රමයේ මොකද අපි දන්නවනේ දැන් ගමට යන්නත් බැරි තත්ත්වයක් ඇවිල්ලානේ ගිනේ අර කොහොට්ටුව අපි දැක්කා එක පාටම උඩට ආව ඒ වගේම දැන් පල්ලෙහාට ගිහිල්ලානේ තියෙන්නේ නෑ මේ ඒක ඒක එහෙම මට කියන්න අමාරුයි මට කියන්න පුළුවන් එකම දේ ඕනම ආණ්ඩුවක වැඩ කරගෙන යනකොට මොකද බලය ගන්න එක ලේසි බලය පවත්වාගෙන යෑම අමාරුයි උස් පහත් වීම මම අනන්ත ප්‍රමාණ දේශපාලන දැකලා තියෙනවා මේක ඇතුලේ පහළ යෑම පහළ යෑම ඒක තමයි කියන්නේ පහළ යෑම ඒ වගේම උස් වීම ඒක තියෙන්නේ මට තියෙන මේ ඔක නෙවෙයි මම හිතන්නේ ඕනම දේශපාලන පක්ෂයක අනාගතය නිර්මාණය වෙන්නේ තෝෂාන් ආර්ථික හැඩගැස්ම උනේ ආර්ථික හරියාකාර මෙහෙවන්න පුළුවන් නම් මහජනයාගේ රැකී රක්ෂා ජීවන වියදම පහසුකම් යටිතල පහසුකම් වෙනත් දේවල් හරියාකාරව ලැබෙනවා නම් මහජනයාට ඒ ආණ්ඩුව පරාජය කිරීමේ කිසි හේතුවක් නැහැ ඌ අනික් කතන්දර ඒකිනික අතර ගහ බැනගන්නේ මම ඒ තරම් ගණන් ගන්නෑ පළවෙනි දේ තමයි අද අපි ඉන්නේ දැවැන්ත ආර්ථික අර්බුද ඉන්න ඒක එක පැත්තකින් අපිට ලංකාව ඇතුලේ රුපියල් නැහැ අනිත් පැත්තෙන් අපිට ඩොලර් නැහැ මෙවැනි අර්බුදයක් ගැන මගේ මතක ඇති කාලෙක මම දන්නේ නැහැ ඉතින් ඒ නිසා අපේ අයබදු ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ අපේ මූලික වියදම් ටික කරන්න අපි ඒ සඳහා ණය ගන්න ඕන දේශීය ණය අපේ ආනයනය කරලා අපි අපනයනය කරලා ගේන එකට වඩා තුන් ගුණයක් අපි අපනයනය කරන්න ඕනේ. ඒකට අවශ්‍යයෙන් ඩොලර් ප්‍රමාණය නැහැ. ඒ නිසා බාහන්න ගණනාවක අපනයන බාහන්න ගණනාවක හිඟතාවයක් අපිට දකින්න තියෙනවා. පෝලිං ක්‍රමයක් තියෙනවා. ලබා ගැනීම සඳහා මිනිස්සුන්ගේ ලොකු අදහසක් අපි ගත්තොත් කිරිපිටි. ගෑස් නැහැ. සීනි. සිමෙන්ති. ගෑස්, සිමෙන්ති. මේ වගේ දේවල් තියෙනවා. මේක ආර්ථික අර්බුදයක්. මේක හිතන්න එපා මේක මේ දේශපාලන මම දේශපාලන අර්බුදයක් හිතේ මේක සලකන්නේ මේක ආර්ථික අර්බුදයක් එක දෙයක් තියෙනවා ආර්ථික අර්බුදය ඇති වෙන්න ආසන්නතම හේතුව කොවිඩ් අර්බුදය තමයි ලෝකෙ පුරාම නමුත් ලංකාවේ ආර්ථිකය කොවිඩ් නිසාම මේ විදිහේ පසුබෑමකට ලක් වුණා කියලා මම කියන්නේ මම කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ අපේ ආර්ථිකේ කල යුතු වෙනස්කම් කරන්න අපේ රජයන් අසමත් වුණා ඒක හේතු ගොඩක් තිබුණා ඒක තමයි ප්‍රධාන වශයෙන්ම තිබුණු ප්‍රධාන ප්‍රශ්නය තමයි අපි අපනයනය සඳහා අපේ රට අවශ්‍ය කරන ආයෝජන සඳහා අපි විවෘත කරේ නැහැ. අපි ඒවට විවිධ කරුණු කිව්වා. අදටත් තව දන්නවා අපේ ආර්ථික මර්මස්ථානවල ප්‍රධාන තැනට ආයෝජනය කරන්න ලේසි නැහැනේ. අපේ බලශක්ති ක්ෂේත්‍රයට ආයෝජනය කරන්න පුළුවන්ද? අපේ ගුවන් යානා ක්ෂේත්‍රය ආයෝජනය කරන්න පුළුවන්ද? අපේ ගමනාගමන සේවය ආයෝජනය කරන්න පුළුවන්ද? විශේෂයෙන් දුම්රිය වගේ තැන්වල ආයෝජනය කරන්න පුළුවන්ද? බැහැ. ඒ වාද හිම පිටින්ම අලාභදායී තැනට පත් වෙලා තියෙනවා මම හිතුවා මෙහෙම මේ ප්‍රශ්නේ දැන් මේ මේ කොහොම කලමනාකරණයේ වගකීම තියන්නේ රජයට ඒක තමයි මේ මිනිස්සු කාටවත් ඒ නිකන් හම් වෙලා නැහැ කිසිම එනේ මං එන්න මං කියනකන් ඉන්නකො ඒ නිසා තමයි ආර්ථික ප්‍රතිසංස්කරණය පිළිබඳ අපි ඔය පොදු ජන පෙරමුණේ මුල් අවස්ථාවේදී සාකච්ඡා කළේ ඒ සඳහා මට බාර දීලා තිබුණා ඒ කමිටු 30ක් මෙහෙවන්න අමුතු දිහර ඇතුලේ ඉතාමත්ම දක්ෂ හිටපු ලේකම්වරු සමාජතැන්වල හිටපු ඇමතිවරු විශ්වවිද්‍යාල ආචාර්යවරු විශේෂ ක්ෂේත්‍රයේ ප්‍රධානීන් එකතු වෙලා මේ ක්‍රමවේදයක් හැදුවා හැබැයි ඒක කොහේ තියෙනවද මම දැන් දන්නේ නැහැ
ඒක තමයි ඒ දැන් මමත් ඒ කියන්නේ මමත් දිගින් දිගටම කියන්නේ මමත් දැක්කේ මමත් පාරිභෝග අධිකාරියේ වැඩ කරනකොට අපි බලාපොරොත්තු වුණා සෞභාග්‍ය දැක්ම කරයි කියලා. දැන් සෞභාග්‍ය දැක්ම කරන පාටක් පේන්නේ නැහැ. නෑ සෞ මම ඔය වචන වල එල්ලෙන්නේ නැහැ. රජය අසමත් වෙනවා නම් ආර්ථික දේහේ ප්‍රතිසංස්කරණ ඇති කරන්න. ඒ ප්‍රතිසංස්කරණ සේවක මඩුල්ලට සහ ජනතාවට විකුණන්න මතක තියාගන්න ප්‍රතිසංස්කරණ ඇති කරන්න ඕනේ. ඒක ජනතාවට සහ ඒ ශේෂ්ත්‍රවල සේවකින්ට විකුණන්න. ඒ දෙකම කරන්න බැරි නම් මොකද වෙන්නේ? අපි එකතන පල් වෙනවා. දැන් අපි ආබද රටවල් අරගෙන බැලුවොත් පහුගිය අවුරුදු 20 ඇතුළේ ඉන්දියාවේ අපනායන ආදායම විශාල වශයෙන් වැඩි වුණා. දැන් දකුණු ආසියාවේ අපි එතම අපිට ඊටාම නරක තැනක තිබුණු බංග්ලාදේශය 2025 වෙනකොට ඔවුන්ගේ ආර්ථිකය ඩෙන්මාර්ක්ගේ ආර්ථිකයට තරම් දියුණු කරන්න පුරෝගතනය කළා දිනවා. අපි 2025 වෙනකොට ඉන්නේ කොතනද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ආර්ථික අර්බුදය ඇතුලේ මම මේ දේශපාලන පක්ෂ ගැනවත් කරන්න දා ආණ්ඩු ගැනවත් කතා කරන්නේ නැහැ. මම කියන්නේ මේ ආණ්ඩුව පව. ඒ අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරන්න බැරි වුණොත් මහජනයක පිළිගන්නේ ඔබ කියන විදිහට අසාර්ථක භාවයක් හැටියට. ඒ අසාර්ථක භාවය ඒගොල්ල මනින්නේ මහජනයා මනින්නේ ඊළඟ ඡන්දෙකදී. තේරුණාද? ඉතින් ඒ නිසා ඒක ඒ වගකීම මම ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් බව හැබෑව. නමුත් මට කියන්න විතරයි පුළුවන්. මම හිතන්නේ අද කවුරුවත් ඔය කිසිම කෙනෙක් ඒ කියන්නේ ඔය පක්ෂ 11 කවුරුවත්වත් ආණ්ඩුවවත් විරුද්ධ පක්ෂ කවුරුවත්වත් මේ තියෙන ආර්ථික පරිහානිය එහෙම නැත්නම් ගැඹුර පිළිබඳව කතා කරන්නේ නැහැ. මගේ තර්කයක් තියෙනවා අපිට තියෙන්න පුළුවන් ඕනෑම ආණ්ඩුවක්. අපිට පූර්ණ ධනවාදී ආණ්ඩුවක් තියෙන්න පුළුවන් අපි වගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් තියෙන්න පුළුවන් අපිට සමාජ කොමියුනිස්ට් ආණ්ඩුවක් තිබ්බත් අපිට කමන්නේ නැහැ. නමුත් ආර්ථිකයේ මෙහෙවීමේදී දේශපාලනයෙන් බැහැර වෙන්න ඕනේ. ඒක කරපු රටවල් තියෙනවා. අපි චීනේ කරගෙන බලන්න. චීනේ ඉතා ලස්සන්ට එක් කරනවා. තියෙන්නේ ඉතාමත්ම චීන කොමියුනිස්ට් පක්ෂය ආණ්ඩුව. නමුත් ලෝකේ තියෙන ඕනෑම සමාගමකට ප්‍රජාතන්ත්‍රවාදී රටක් ගන්න. එන්නකෝ මම මේ කතා කරන්නේ මේ මගේ කතා කරන්නේ මේක ගැන ප්‍රජාතන්ත්‍රවාදී වාගේම ඉතින් අනිත් ගැන කතා කරද්දී චීනේ දියුණුවනේ එහෙමයි. ඒක ගෙනල්ලා. අපි ගත්තොත් වියට්නාමේ. ඒ දියුණුවනේ ඒත් අර විදියටම තමන්ගේ දේශපාලන මතය රට ඇතුලේ තියාගෙන වෙළඳපළ ක්‍රියාවලියට ලෝකයේ වෙළඳපළ ක්‍රියාවලිය ඉඩ දීමෙන් රට දියුණු කෙරුවා. ඉන්දියාවත් එහෙමයි. ඉන්දියාව ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තියාගත්තට කිසිම අවස්ථාවක ආණ්ඩු මාරු වුණා කියලා තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය හෝ විදේශ ප්‍රතිපත්තිය වෙනස් කෙරුවේ නැහැ. ඇමරිකාවත් එහෙමයි. ඒ නිසා අපේ තියෙන්නේ ආණ්ඩුව මාරු වුණාම විදේශ ප්‍රතිපත්තිය වෙනස් වෙනවා. ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් වෙනවා. හැමදේම වෙනස් වෙනවා. එහෙම කරලා රටක් ගෙනියන්න බෑ. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේදී අපි දැන් අමුතුම මම මේ වෙලාව පොඩ්ඩක් බලද්ද මොකද මේ දැන් අපි දැන් මේ ආණ්ඩු මාරුවට ආවනේ දැන් අවුරුදු 70 ආණ්ඩු ඇවිල්ලා ඇයි අපි මේක හදාගන්නේ නැහැ කරන්න හේතුවක් තිබුණා. ඒක ආණ්ඩුවට දුත් අපි විශාල ජයග්‍රහණයක් ලැබලා තියෙනවා. කවුරු මොනව කිව්වද? අපි ගත්තොත් අපේ රට වාගේ රටක යපුම් මට්ටමේ පහළ ඉන්න ජනයා යපුම් මට්ටමට ගේන රජයේ විශාල මුදලක් ඒ රජයන් වියදම් කළා තිබුණා. අපේ රටේ තාමත් සෞඛ්‍ය නොමිලේ. ඒකේ ප්‍රතිඵල එනවද නැද්ද මම දන්නේ නැහැ. නොමිලේ. අධ්‍යාපනය නොමිලේ. තේරුණාද? සමෘද්ධි සානාධාර අපි දෙනවා. වැඩිහිටි සානාධාරයක් දෙනවා. තෙල් වලට අපි සානාධාරයක් දෙනවා තාමත්. භූමි තෙල් ගත්තොත් සානාධාරයක් දෙනවා. තෙල් ගෙනල් ලෙවල්ලා ඒක විදුලි බල මණ්ඩලයට විකුණනකොට ඒත් අපි සානාධාරයක් දෙනවා. විදුලි බල මණ්ඩලෙන් විදුලිය ගන්නකොට ඒත් අපි පාරිභෝගිකයට සානාධාරයක් දෙනවා. එහෙම දීලා අපි රටේ සමාන පහසුකම් හැමතෙම දෙන්න උත්සාහ කරලා තියෙනවා. හැබැයි වෙලා තියෙන්නේ මේකයි. වෙලා තියෙන්නේ අපි සානාධාර දෙන එක ගැන කල්පනා කරුවා මිසක් ඊට එහා පැත්තේ ආර්ථික වෙනස් කිරීමක් ගැන අපි කවදාවත් කතා කරන්න බයයි. ඇයි? බය මන් දන්නේ. බයයි. දැන් මම හැමදාම නෑ ඉන්නකෝ මම හැමදාම මේක කතා කරලා තියෙනවා. මගේ මම දන්න මම කැබිනට් මණ්ඩලයේ ඉන්නකොටත් මම පහුගිය රජේ ඉන්නකොටත් මම කැබිනට් මණ්ඩලයේ කිව්වා ආර්ථික සමෘද්ධියක් ඇති කරන්න බැරි නම් ආණ්ඩුවක පැවැත්මක් නැහැ කියලා. මම අදත් ඒක කියනවා. ඒ නිසා ඒක මං හිතනවා ලංකාවේ දේශපාලනයේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි. අපි හැමෝම දෙන්න කතා කරනවා මිසක් හම්බ කරන්න කතා කරන්නේ නැහැ. ඒ ජනතාවට විකුණන්නේ නැහැ. දැන් ඒකද අර බැසිල් ඇමතුමා කියේ මොන හරි ගන්න වෙයි කියලා ජනතාව මම දන්නේ නැහැ ඒක. ඒක මං කවුරු මම නෑ ඔබතුමා දැනගන්නේ නැහැ. නෑ ඒ තුමා කියන ප්‍රකාශය මම දන්නේ නැහැ. එතුමාගේ අයවැය ඒ තුමා මන්ත්‍රීතුමා. දැන් අපි
අයවැයෙන් මොන වගේ දෙයක් බලාපොරොත්තු වෙන්නේ අයවැයෙන් මම අය මොකද ජනතාවට ඔක්කොම දැන් ගන්න ඕනේ ඔක්කොම අරගෙන නෑ නෑ මේක අහන්නකෝ එහෙම නෙමෙයි ජනතාව හරි කවුරු හරි රටක් ගෙනියනකොට ආණ්ඩුවක් මම අර නැවත කියපු ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න වෙනවා ඉතින් මම හිතනවා ලබන අයවැයෙන්වත් ඒ ආර්ථික ප්‍රතිසංස්කරණය පටන් ගනී කියලා එහෙම නැතුනොත් කොහොමද අපි යන්නේ මේ පෝලිං එහෙම්ම තියේ पारिभोगिक अधिकारी हिटियानी उबतुम दान साहतिक मिलक मिलदा नियम साहतिक मिल निम दमे आगे साहतिक मिल दान साहतिक मिल पारि बड़गे मिंगे साहतिक मिले विकुन इतोट मिनिया कलू कड़े वैडी मिले विकुन දැන් අදෝනේ දැන් ඊළඟ පියවර මොකද්ද කරේ සියලුම සාහිතික මිල ඉවත් කෙරුවා හරිද පාරිභෝගික අධිකාරිය ඇත්තනම් වහලා දාන නෑ පාරිභෝගික අධිකාරිය කියන කොන්සෙප්ට් එකක් අද මේ වර්තමාන ආර්ථිකේ පවත්වන්න බෑ කියලා මම කියන්නේ ඒවා 70 80 දශකෙට හොඳ මිසක් දැන් හරි නෑ ඔබතුමා කියන්නේ ඒතර වහන්න කියලා පාරිභෝගික අධිකාරිය ඒක තියෙනවා නියාමනය කිරීම සඳහා පමණයි වෙළඳපළට බලපෑම කිරීමට නෙවෙයි ඔයාලන්ට වැරදුනා එතෙන්දී දැන් ඒක උදේ දැන් පාරිභෝගික අධිකාරිය මම හැමතුමා ගැන නෙමෙයි කතා කරන්නේ වැරදුනේ තමයි නියාමනය අතෑරලා හරිද මිල පාලනයකට ගියා එහෙම කරන්න බෑ පාරිභෝගික අධිකාරිය නියාමනයක් තියෙන අපූර්වට කරන්න පුළුවන් ඒක ඉතින් ඒ නිසා වර්තමාන වෙළඳපළ ඉල්ලුම සැපයුම් මත තියෙන වෙළඳපළකට මැදින් ගිහිල්ලා පොල්ලක් දැම්ම කියලා දැතිරෝද නවතිනවා මිසක් වැඩ කරන්නේ නැහැ ඒ නිසා මම ඔක්කොම මමත් හිටියනේ ඔය අමාත්‍යංශ පොඩි කාලයක් මම ඔය හැම අවස්ථාවකම ඔක වෙන නොවීම සඳහා මම අන්තිම ඉහලින් පාවිච්චි කරුවා මගේ තියෙන දැනුම. ඉතින් ඒක නිසා මේවා පිළිබඳ අලුතෙන් හිතන්නේ නැතුව අපිට අයවැයක් වැඩකුත් නැහැ. ඒක තේරුම්කුත් නැහැ කියලා මම කියනවා. වගේ ප්‍රශ්නෙට මම කෙටින් උත්තර දෙන්න. ඊට මම උත්තර දෙන්න කැමති නැහැ. ආර්ථික ප්‍රතිසංස්කරණ වාදයක් නිර්මාණය කරන්න නැතුව අපේ රටට කවදාවත් ඉදිරි ගමනක් ගන්න නැත. එතකොට දැන් මේක බයයි කවුරුත් කියන්නේ. ප්‍රතිසංස්කරණය ආගෙන ඉන්න. ආගෙන ඉන්න මේක බයයි. විශේෂයෙන් අපි ගත්තොත් ප්‍රධාන ආයතන පහක් ගම්මුකෝ ලංකාවේ මුළු ජාතික ආදායම මේ පහ ඇතුලේ ගිල ගන්නවනේ. ශ්‍රී ලංකන්නේ. දුම්රිය. CB. Petroleum Corporation. වරාය යම් ප්‍රමාණයක් තියෙනවනේ දැන් බිලියන 3.5 ඩොලර් හරිද ඔව් එතකොට මේ අංශ මම අහන සරල ප්‍රශ්නෙට ඔයා උත්තර දෙන්න මේ අංශ පහ කලමනාකරණය කිරීමෙන් සහ සරියාකාර කලමනාකරණ ක්‍රමයට ගෙනීමෙන් මිසක් රටක ආර්ථිකයක් ගොඩනගන්න පුළුවන්ද කියලා බෑ බෑනේ ඉතින් මම ඒක තමයි කියන්නේ මේක ගැන විවෘතව කතා කරන්න අපි බය වෙන්න නරකයි කියලා ඒක තමයි දැන් එතකොට ඉතින් ඒක මගේ වැරද මට තියෙන දන්න තිවරයා මේ ගැන දැනුවත් මං ඉතින් දැනුවත් වෙන්න ඉපැයි නැත්තම් බෑනේ සාමාන්‍ය මන්ත්‍රීවරයෙක්ට මම පාර්ලිමේන්තුවේ මගේ කටයුතු කරනවා මිසක් ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය ක්‍රියාදාමයට මට බලපෑමක් කරන්න බෑ බුරු කියන්න ඕනේ නෑනේ මට කියන්න පුළුවන් බලපෑම් කරන්න බෑනේ මං කියලා තියෙනවා මං අදත් දැනුත් කියන්නේ මං කියන දේ සමහර දේවල් තිත්තයි හැබැයි තිත්ත දේ ඇත්තයි එහෙම නැතිනම් තුනෙන් දෙක හම්බු වෙච්ච වෙලාවේ මේවා කරන්න හොඳම අවස්ථාව නේද මන්ත්‍රීතුමනි මේ තුනෙන් දෙකක් හම්බු වෙච්ච වෙලාවේ නේද මේවා කරන්න අවශ්‍ය ඌ ඇත්තටම තුනෙන් දෙක නෙමෙයි ඊට අඩුවෙන් තිබුණත් කරන්න වෙනවා. එතකොට අමතුමා දැන් මේ අපි මහා ජනතාව බලාපොරොත්තු වෙන මේ අයවැයෙන් යම් කිසි මේක හරි මගට ගණී කියලා ඔබතුමා හිතනවා. හරි මගට ගන්න වෙනවා. හිතන්න දෙයක් නැහැ. නැත්තම් ගමනක් නැහැනේ. මේ මම කියන කාරණා අංශවල ප්‍රතිසංස්කරණයක් නැතුව ආර්ථික ගමනක් අපිට නැහැ. දැන් එතකොට මේ මහාචාර්යවරු ආචාර්යවරු ඔක්කොම ඉන්න මේ විශේෂඥ මොකද්ද දැන් මේගොල්ලෝ ඔක්කොම මේ දැන් මේ අපි අගාගෙටම යන්නේ මන්ති තම සරල දෙයක් තියෙනවා මේ ඇත්ත ප්‍රශ්න කතා වෙනවද කියලා මං අහන්නේ පාර්ලිමේන්තුවේ කතා වෙනවද අපි තාම කතා කරන්නේ නිකන් දෙන එකයි කොහොමද දෙන්නේ කියන එකයි තාම වැඩි කරන්න කියන එක විතරනේ ලංකාවේ දේශපාලනේ ඇහෙන්නේ ලංකාවේ දේශපාලනේ ඒක නම් මමත් එකඟ ඒ ඊට වඩා
අලුත්යමක් ඇහෙන්නේ නැහෙනි. අලුත්යමක් නැහුණු නිසානේ අවුරුදු 70 30 අපි දැන් මේ ධාතුක විඳින්නේ බයින්නේ එකනේ. දැන් අවස්ථාව දීලා තියෙන්නේ මේ වෙනස කරන්න. මම කතා කරන වෙනස. ඒ වෙනස ටිකක් අමාරු වැඩක්. මහජනයෙක් හැමෝටම හැමෝටම ඒක මහජනයෙක් සාකච්ඡා කරලා කරන්න ඕන වැඩක්. ඒක මේ නිකන් කරන්න බෑ. ආයතනවල සේවකයෙක් කතා කරන්න ඕනේ. ඒ එතකොට ඒක විශාල වෙහෙසකර කාර්යයක්. හැබැයි වෙහෙසකර කාර්යය කරන්න වෙනවා කියලා මම කියන්නේ. එහෙම මතක තියාගන්න අපි පිට රටින් ඩොලර් ගේන්න නැතුව. හරිද? ණය ගන්න කියලා මම කියන්නේ නැහැ. ඩොලර් ගේන්න නැතුව අපි කොහොමද බඩු ගේන්නේ? ඒ කියන්නේ මේ ගැටුම එතකොට රටේ රුපියල් අයබදු හරි මොනවා හරි අපි රජයට මුදල් දෙන්නේ නැතුව හරිද අයබදු වලින් එන්නේ අයබදු අරව මේ හරියාකාරව ක්‍රියාත්මක ඉන්කම් ටැක්ස් ගෙවන්නේ නැතුව කොහොමද රටේ රුපියල් එන්නේ මට කියන්න ඔයා එතකොට අපි මේ ක්‍රයිසිස් දෙකේම ඉන්නවනේ එකක් එකක් තමයි අපි ඉන්නකෝ මං කියනකම් මේ ආණ්ඩුව විතරක් නෙවෙයි මේ ආණ්ඩුව ඔක්කොම වැරදිකාරයෝ එක්කෙනෙක් මේ ආණ්ඩුවවිල ඉන්නකෝ වක්‍ර බදු කියන්නේ මොකද්ද අපි බඩුවක් ගන්නකොට ගන්න දේ නමුත් ඊට වඩා කොච්චර දේවල් තියෙනවද විශාල කම්පැනි වලින් බදු අය කිරීම ඒක ඔක්කොම අඩු කරන්නේ ඒක තමයි මං කියන්නේ ඒක වැරදි ඒක වැරදි වැරදි කියලා මං කියන්නේ අයබ ඒ අයබදු ප්‍රමාණය අඩු කිරීම නිසා ලංකාවේ ආර්ථිකයේ අය වෙන ආදායම අඩු වුණා හරිද අපි අපනයනය ගැන මහන්සි වුණ නැති හන්ද අවුරුදු 10ක් 15ක් අපි අපනයන ආදායමත් අඩු වුණා මොකද අපි අවිනිශ්චිත ආදායම් දෙක කර ඇඳලා හිටිය එකක් තමයි සංචාරක ව්‍යාපාරය අනිත් එක තමයි අපේ අපේ අය ගිහිලා පිට රටවල වැඩ කරලා එවන සල්ලි මේ දෙකම අවිනිශ්චිතයි ඒ රටවල් කල්පනා කරුවොත් ඒ රටේ ජනයාට මේ රස්සාවල් විවෘත කරන්න ඕනේ කිව්වොත් අපේ අය ගෙදර එන්න එපා අපි එකට සූදානම්ද संचार कर्मांत दंग बैठूने में को में पास को प्रहार है तेक का नहीं इधर से कोविड दिखा रहे थे एक नु टाइम भी होना ये अविनिश्चित आदाय देखा मत इन कोटा रात को अनिश्चित टवल ये अविनिश्चित आदाय देख आता है रला तानिक की देर साल ये भी कोंगल आर्थिक के सूदा लंग मिलाती मुना मेरे का ना मून दिन अभी सूदा लंग उन्हें ना अभी के पंडित गंग क्यों क्यों हिटिया मम अदत किया आर्थिक वेनास्कम कर तो किसी में आंडोग प्रयात्मक नत ඔබතුමා කියන්නේ මේකේ තියෙන මේ අමාරු ඒ අමාරු ඒ අමාරුවෙන් හරි ගන්න ඕන තීරණ ටික දැන් ගන්න ඕන. ඒ අමාරුවෙන් හරි ගන්න ඕන ටික ගන්න ටිකක් පරක්කුයි. දැන්ද පරක්කුයි. පරක්කුයි. නමුත් ඒක ක්‍රමානුකූලව ගත යුතුයි කියලා මම කියන්නේ. එහෙම නැත්නම් අපේ අනාගතය පිළිබඳ අපිට ලොකු අවිනිශ්චිතභාවයක් ඇති වෙනවා. අපි මොනව කතා කරුවත් අපේ රටේ තාමත් අපි මේ සෑහෙන භාණ්ඩ ප්‍රමාණයක් ආහාර ද්‍රව්‍ය පිට රටින් ගේන්න දෙපෙයි. දැන් අමුතුම මම මේ මේ අහන්නේ දැන් මේ ඔක්කොම ප්‍රශ්න මැද්ද මේ ආර්ථික දැන් ඔය ඔබතුමා කියන ප්‍රශ්න මැද්ද මේ ඔක්කොමලා අපි දන්නවනේ මේ අනිත් අමාත්‍යවරු නොදන්න හේතුවක් නැහැ නේද දන්න දැන දැන ඇයි මේ දැන් අපේ මේ කෘෂි ආර්ථිකය තරමක් දුරට විනාශ වෙන තත්ත්වයට අද ඇවිල්ලා තියෙනවා අපි ඒක හැමෝම දන්නවා ඇයි මේ ප්‍රශ්න ගොඩක් මැද්දේ මේ රට මේ මේ ඕගනික් වලට මාරු කරන්නේ प्रश्न अभी मेहम मंग उत्तर देना को लंका पहुगी अरु तिहातली अतुले कृषिकर्मा मात्यांश एक अतिवेन्न में अपे जनगहन प्रसारण अतिक जनगहन प्रसारण यदि जनगहने वेडिवेन कोट मिनिस्ट्रुंट कैम होने होना लोकीपुरा वो देवेन लोकी बसे इंग्लिश के ना बेबी बूंद ने कहती होना पनाहे दशके එකත් එක්ක ලෝක ජනගහනය වැඩි වෙන්න ගත්තා. වැඩි වෙනකොට මේකට කෑම ඕනේ වුණා. සාම්ප්‍රදායික වශයෙන් කරන ගොවිතැනෙන් කෑම ලබා ගන්න බැරි වුණා. ඒ නිසා මේ අය දෙමුහුන් බීජ නිර්මාණය වුණා. හරිද? ඒ දෙමුහුන් බීජ වලට රසායනික පොහොර නිෂ්පාදනය නිර්මාණය කෙරුවා. නිර්මාණය කරලා තමයි මේ අසීමිත ඉලක්ක වලට ගියේ. හරිද? ඒ ඉලක්ක වලට ගිය නිසා තමයි ලෝකේ බිලියන 7ක ජනයා කාලා බීලා ඉන්නේ. අමිතේකින් අපිට මේ දෙමුහුන් බීජ නොතිබුණා නම් රසායනික පොහොර නොතිබුණා නම් මේ විශාල පිරිසකට කෑම ලබා ගන්න පුළුවන් ඉඩකඩ ලංකාව විතරක් නෙමෙයි අනිත් තැන්වලත් අඩු වෙනවා. ඉතින් මේ පිළිබඳව මම හිතන්නේ ලෝකේ තියෙන දත්තයන් උඩ ලෝක ආහාර සංවිධානය තමයි මේකේ තියෙන විශේෂඥ ඥානය තියෙන්නේ.
එතකොට අපි මේ වාගේ පියවරක් ගන්නකොට ඒක විමසා බලා ගත යුතු තිබුණා. ඔබ දන්නවා කාබනික පොහොර භාවිතා කරලා පාවිච්චි කරන දේ අස්සන්න අඩුයි. ඒ නිසා ඒක මිලදී ගන්න ඕනේ වියදම් වැඩි. අපේ රටේ කණ්ඩායම් තුනක් ඉන්නවා. එකක් තමයි දුප්පත් මිනිස්සු. ඊළඟට පහළ මැදපන්ති ඉහළ මැදපන්ති. සා ධනපති පැලැන්ති. මේකෙන් ධනපති පැලැන්තියට ඕන ප්‍රමාණයක මිල වැඩි වුණාට කන්න පුළුවන්. නමුත් රජයක වගකීම ඒක නෙවෙයි. අර එදිනෙදා ජීවත් වෙන මේ මිනිස්සුන්ගේ සාගින්න කුසගින්න නැති කිරීමට ක්‍රියා කිරීම. එතකොට අපි යම් කිසි ආකාරයක මේ වාගේ ලොකු දෙයකට යනකොට මේ කරුණු ගණනාවක් ගැන කල්පනා කරලා තමයි අපි කටයුතු කරන්න ඕනේ. එකක් අපේ අපිට කාබනික නිෂ්පාදනයට අවශ්‍ය බීජ අපි ළඟ නැහැ. සාම්ප්‍රදායික බීජ නැතුවද මේ මේ මේක මේ ගිහිල්ලා මේක මගේ මේ මේක මේක මගෙන් අහන්න එපා. මගෙන් අහලා වැඩක් නැහැ නේ. මම කියන්නේ මට හිතන දේ. මොකද මට හිතෙනවා මේක පිළිගන්නවා මේක වැරදි කියලා මේ මේ කරපු විදිය. කරපු විදිය වැරදි. මම යවන්න පිළිගන්නේ. ඒ කියන්නේ මගෙන් අහන්න එපා කියන්නේ. මම කියන්නේ මේකෙන් ඇතිවන බලපෑම විශාලයි. ඒ බලපෑම විශාල වුණාම ඒකේ තියෙන ප්‍රතිඵලත් විශාලයි. ඉතින් මේක මම නෙමෙයි අගමැතිතුමත් කියලා තිබ්බේ කිව්වේ. පාරේ මිනිස්සු පෙළපාලි යනකොට දාස්කලන් රජයක් මේ ගැන සැලකිල්ලක් දක්වන්න ඕනේ. ඒ ගැන නොසලකා ඉන්න බෑනේ. ඒක ආවලා කරන්නේ මෙයා කරන්නේ කියලා කියලා හරියන්නේ නැහනේ. මේ ප්‍රශ්නේ මොකද්ද? දැන් මට හිතෙන විදිහට මේ මන්ත්‍රීතුමා දැන් මේ කෘෂිකර්ම අමාත්‍යවරයා කෘෂිකර්ම අමාත්‍යංශයෙන් මේ ප්‍රශ්නේ දිලිහිලන්නේ දැන් තියෙන්නේ. දැන් මේකට වෙන 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 ක්‍රියාමාර්ග අරගෙන මේක විසඳන්න වෙන වෙන පාර්ශව හවුල්ලා. ඒ කියන්නේ එතකොට මේ රජයේ මට පේන හැටියට නම් ජීවිතේ කවදාවත් වගාන කරපු මිනිස්සු උපදෙස් දෙන්න පටන් ගන්න තියෙනවා. වැරදුනේ එතන. වගා කරන මිනිහෙකුට මේක තේරෙනවා. අඩු ගානේ ඉඩමක් කඩමකට ගිහිල්ලා මේක දැකපු මිනිහෙකුටත් මේක තේරෙනවා. ඉතින් වගා නොකරන මිනිහෙකුට කොහොමද තේරෙන්නේ නැහනේ. ඒකනේ මේ ප්‍රශ්නේ. ඉතින් ඒ උදවිය විවිධ කරුණු කී කියා මේ එකම ප්‍රශ්නෙක එල්ලිලා ඉන්නවා. අර මිනිස්සු කලබල කරනවා. ඉතින් සමාජයේ වශයෙන් කලබලයක් ඇති කරන ක්‍රමයක් නිර්මාණය කරගන්නේ ඇයි කියලා මං අහන්නේ. හරිද? ඊට වඩා මෙහා පැත්තේ දෙයක් අපිට මේක ස්ටැගර් කරන්න තිබුණා. කාලය දික් කරන්න. මේ හැම හැම මගෙන් අහන්න එපා ඒක. මට දන්නේ නැහැ. මම දන්නේ මං දහි දකින්නේ දේ. මමත් ගොවියෙක් නේ. මමත් විවගා කරනවා. මගෙත් මම පොල් වගා කරනවා. මට වෙන වගාවක් නැහැ. ඉතින් ඒවා පවත්වාගෙන යන්න අපිට විශාල මහන්සියක් දරන්න වෙනවා. දම්මය මේ මේ කෘමිනාශකත් අපිට යම් ප්‍රමාණයක් අවශ්‍යයි. දැන් පිටිමකුණා පළතුරු ගහකට ගියොත් පිටිමකුණා මරන්න මට සූර්ල මරන්න බෑනේ. උට මාෂල් විස්ස ගහන්න ඕනේ. ඉතින් ඒක නැත්තම් මම කොහොමද වගා කරන්නේ? ඒ කියන්නේ මේක ගහක් දෙකක් වගා කරගෙන ඉන්න මිනිහෙකුට ප්‍රශ්නයක් නැහැ. මේ කොමර්ෂියලි වගා කරන මිනිස්සු ගැන මම කතා කරන්නේ. විශාල ප්‍රමාණයක් එළවලු පළතුරු එළවලු පළතුරු මල් වර්ග ඒ වගේ දේවල් ගැන මම කතා කරන්නේ. සහ බී වගාව. මොකද දේශීය කෘෂි කර්මාන්තයේ දේශීය නිෂ්පාදනය තමයි රටක පදනම. ඒ උඩ තමයි මිනිස්සු අනික ඔක්කොම කරන්නේ. ඉතින් ඒක කෙරෙන්නේ නැත්නම් නිෂ්පාදනය බැස්සොත් මිල ඉහළ ගියොත් අර යැපුම් මට්ටමේ ඉන්න මිනිහගේ ජීවිතය තමයි ලොකු ප්‍රශ්නයකට මුහුණ පාන්නේ. ඒ මුහුණපෑම තමයි ප්‍රශ්නේ. අනික මිනිස්සු කොහොමරි කනවා කියමුකෝ. නමුත් ඒ මිනිස්සුත් ඊළඟට කල්පනා කරනවා. ඒ නිසා විශ්වාසයේ බිඳ වැටීමක් සිද්ධ වෙනවා රටක් ඇතුලේ. බිඳ වැටෙන විශ්වාසය තමයි තරුණ පිරිස පෝලිං ගහලා පාස්පෝර්ට් අරන් යන්න හදන්නේ. යන්න රට වැඩක් නැහැ. කොහේ හරි යන්න යනවා. ඒ බිඳ වැට බිඳ විශ්වාසයේ බිඳ වට්ටන්න අපි නරකයි. එතකොට වෙන්නේ රටක් ඇතුලේ ඉතුරු වෙන්නේ මොකක් කර කියා ගන්න බැරි මිනිස්සු. අන්ධයෝයි කොරුයි කන්නුයි ඉන්නේ. ඒකද කරන්න හදන්නේ? මම දන්නේ නැහැ ඒක. මට තේරෙන්නේ නැහැ ඒක. මම කියන්නේ මේ පිළිබඳව අවධානය අරගෙන අපි අපේ ඡන්දදායකය සම්බන්ධ කරගෙන අපි නිවැරදි පිළිවෙත් අනුගමනය කිරීම අපි කරන්න ඕනේ. මේ ගැන පම්පෝරි දෙදීම නෙමෙයි අපි කරන්න ඕනේ. මොකද වගා කරන්නේ අපි නෙමෙයි, අපි කන මිනිස්සු. වගා කරන මිනිහගේ අවශ්‍යතාවය සපුරාලීම පාලකින්ගේ යුතුකමක්. එතකොට තමයි මේ මිනිස්සයා යමක් හදලා අපිට මාකට් එකට එවන්නේ.
ඒක මිල සාධාරණ විකිතනවත් නැද්ද කියන නියාමනය කිරීමක් කියව තියෙන රජයට දැන් දැන් මන්ත්‍රීතුමා දැන් අපි දන්නවා මේ කාබනික වගාවට ඕගනික් ෆාමින් වලට ගියාම 40ක් 50ක් අතර අස්වැන්න නැති වෙනවා මේක මේක මේ කලමනාකරණය කරගන්න කොහොමද කියලා නිකන් අදහසක්වත් තියේද මේ දැන් මේ ඉන්න මේ ඒක මගෙන් අහන්න එපා कलमना करने ये वाले कलमना एक वाले कलमना करने करने पुलवाम किए नॉन यार मुकाद हो रहा है कहो तो मैं किया किया नहीं टीवी वाले किए नॉन सही रहो वो प्रधानाचार्य वाले समाहर वाइद्य वो रुकिए ना समाहर विश्व में महाचार्य वो रुकिए ना समाहर मैत्रियमती वो रुकिए ना ये आप मानो करने मगेंग हंडे भाई प्रश्न मटो उत्तर देने में मटो किया नहीं मामा दान क्यों आया था मेके मेन दे मां क्यों नहीं මට තියෙන අපහසුතාව මට මම ඊළඟ අප්‍රේල් මම ටයිකෝ ටැන්ඩට මම ගමේ මිනිහෙක් නේ මම ජීවත් වෙන්නේ කෘෂි කර්මාන්තයෙන් එතන මගේ ජීවන වටම කඩා වැටෙනකොට මට ඒකට දුකක් තියෙනවා වේදනාවක් තියෙනවා ඒක මම දන්නේ එක නේ නෑ මේ මේකේ මේකේ අවධානය තමයි මේ අපිට එන අවුරුද්දේ අප්‍රේල් වෙනකොට මේ දැන් මේ කන්නේ වගා කරගන්න බැරි වෙනවා මේකෙන් මම කන්ක්ලූෂන්ස් වලින් කැමති නෑ අවසාන වාක්‍යයට එන්නේ නැහැ මං. මං අවසාන භෝජනේ වළඳන්න කැමතිත් නැහැ. මම දකින්නේ මේ දේ නිසා ඇතිවන සමහර අතුරු ඵලයන් විනාශකාරී ප්‍රතිඵල දෙනවා කියන එක විතරයි මං කියන්නේ. මදිනු දැන් මේ ආණ්ඩුව මේ අපි නිකන් සාමාන්‍ය ජනතාව හැටියට ගත්තොත් ලොකු බලාපොරොත්තුවක් තිබුණානේ අපි හැමෝගෙම ලොකු බලාපොරොත්තුවක් තිබුණා මේ හරි පැත්තට ගණී කියලා මේ රට හරි පැත්තට දැන් මේ අපි කතා කරේ දිගින් දිගටම මේ ඔබතුමා මේ කියපු දේවල් දැන් ඇහෙනකොට අපිට යම්කිසි දුකක් හැදෙනවා මේක මේ මේ ඇයි මේක කෙරෙන්නේ නැත්තේ කියලා මේ වැඩ මේ පිළිවෙලකට යන්නේ නැති දැන් මේ බලාපොරොත්තුවත් එක්ක මේක මෙහෙමම නැති වේද මේ කියන්නේ ඉස්සරහට මේ ආණ්ඩුව මෙහෙම ගෙනිච්ච මෙහෙම මේ සංවේදී නැති ආණ්ඩුවක් මේ දැන් අපිට ඇවිල්ලා තියෙන්නේ එවැනි තත්වයක් ඇතුළත මොකක් වෙයිද දැන් මට හිතාගන්න මොකද අපි ඔක්කොම දැන් ඔබතුමාලා මේ ඡන්දයකට යන්නේ පැණි ළඟට දැන් මෙතෙන්දී ඔබතුමාලා ලොකු අපහසුතාවයකට ඉපත් වෙයි මතක තියාගන්න මං ඊට වඩා දුර යන්න කැමතියි මේක සමාජලාවට දකින්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවැටීමක් කියලා ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවැටීම කර සමහර අර්ථ නිරූපණය කරන්න පුළුවන් मीटा हुद विना अंतवादी क्रम के समहार वर्तन रूपने एक भयानक इनसा मे प्रजातंत्रवादी लेस चांदन पत्त हेम आंडूट वग की मक्तियन ये पालने ताम सुरक्षित गिनी तमंग रो तव गिन वारदे एक बिंदुटो लोक प्रश्न अक्यन मरदी ये प्रश्न पमनाई आंडू प्रतिपत्ति में तीन गनी वेदी हम इलाम जनता संवेदी जनता समग समी गमन के अन्न के मम के ආණ්ඩුවක් සවන් දෙන්න ඕනේ ආණ්ඩුවක් නිතරම අවධානය යොමු කරන්න ඕනේ ආණ්ඩුව අනුකම්පා කරන්න ඕනේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්න මේ හතරම අවශ්‍යයි මේ හතරම වෙන්නේ නැහැ ඒ මම දන්නේ නැහැ මම දන්නේ නැහැ මම දන්නේ නැහැ දැන් මේ හතරම අපි දන්නවා නේද මේක ඒක ඒක ඔබතුමන්ලා දකින්න දෙන්නේ ඒ දකින්න දෙ මට කියන්න බෑනේ මම දන්නේ නැහැ මම දන්නේ ඔබතුමාත් සාමාන්‍ය සම්බදායකෙක් හැටියට संवेदी भाव अहुंकंदीम इलगड़ तमंग ඉදිරිපත් කිරීමේ ක්‍රම මේ මේ මෙහෙම ගිහිල්ලා මේ ජනතාවපත් කරගත් ආණ්ඩුව මේ තුනෙන් දෙකකුත් බලය දීලා දැන් බලය අසීමිත බලයකුත් දුන්නානේ මේකෙන් මේ ජනතාව දැන් මෙහෙම එපා වෙලා අර අර අරයා හොඳ නැති නිසා දැන් වෙන ඉන්න වෙන ඕන කෙනෙක්ව ගේන්න තියෙන තත්ත්වයක් ආවොත් එහෙනම් මොකද වෙන්නේ මම දන්නේ නැහැ ඒකත් ඇවිල්ලා බලන්න බෑ මට තේරෙන්නේ එහෙම එහෙම එවැනි තත්වයකදී මේ ගමන් කරමින් ඉන්නේ. ඒ කියන්නේ දැන් අපි දැක්කනේ මෙහෙම වෙනවා 2015 මේක වුණා ඊළඟට 2019 මම දැනට ඒ තරමටම අවසානයේ විනිශ්චය කරන්න කැමති නෑ. තවදුරටත් මේක වෙනස් කරන්න පුළුවන් කියලා තමයි මම ඉන්නේ. වෙනසක් වෙයිද?
කරන්න පුළුවන් කියලා මම කියන්නේ. වෙනසක් කරන්න පුළුවන්. ඒකට 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 කවුද ඉදිරිපෙළ යන්න ඕනේ? ඒක මේ මම මේ මේ මතක මතක තියාගන්න මේ മന്ത്രിවරුන්ට ප්‍රතිපත්ති මේ තීන්දුව ගන්න බෑ. ලංකා පාර්ලිමේන්තුවේ മന്ത്രിවරුන්ට පුළුවන් කරුණු ඉදිරිපත් කරන්න විතරයි. වරද්ද ගන්න එපා. ප්‍රතිපත්ති මේ කරුණු ඉදිරිපත් කිරීම ක්‍රියාත්මක කිරීම කරන්න වෙන්නේ එක්සිකියුටිව් එකකින්. එහෙම නැත්නම් ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය. ඒක හැමදාම එහෙම තිබුණේ. ඒගොල්ලෝ තමයි ප්‍රතිපත්ති තීන්දුව කරන්නේ. ඒගොල්ලෝ තමයි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ. අපිට ඒ ක්‍රියාත්මක කරන්න බෑ. හරිද? අපිට පුළුවන් මේ අපි මේකට කැමති නැහැ කියලා අයින් වෙලා ඉන්න. മന്ത്രിවරුන්ට පක්ෂයක් ඇතුළේ පත් වුණාට පස්සේම අයින් වෙන්නත් බෑ. හොඳට මතක තියාගන්න. පක්ෂ විනයටත් අපි යටත් වෙලා ඉන්නේ. ඒ නිසා ඒ ඒ ඒගොල්ලන්ටයි තියෙන්නේ. ඒගොල්ලන්ට අපි නිරන්තරයෙන්ම කියන්න කියනවා, ඇහෙනවා, දකින්නවා මෙන්න මේ වෙනස්කම් විය යුතුයි කියලා. මම මේක මම නෙමෙයි කිව්වේ. මම කිව්වේ නෑ. මේක ගැන ඉතාමත්ම හොඳ විග්‍රහයක් කරුවේ බුදු දන්න පෙරමුණේ සම්මේලනයේදී ගරු අගමැතුතුමා. ඒක තමයි විග්‍රහය. ඒක සංවේදී කියලා. ඉතින් එතුමා තේරිච්ච අන්දනේ කිව්වේ. එතකොට දැන් මේ මේ අපි දැක්කේ මේ ජේෂ්ඨෙන්ට මේ 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 ආණ්ඩුව තුනෙච්ච තැනක් නැහැ නේද? නෑ නෑ ජේෂ්ඨයෝ ජේෂ්ඨ දැන් අපි පළපුරුදු අමාත්‍යවරු අපි දැක්කනේ දැන් දැන් මේ ඇවිල්ලා ඉන්න කට්ටියට මේ කරගන්න බෑ කියලා හොඳටම පේනවනේ අපි. නෑ ඉතින් ඒක ඒක අපේ ප්‍රශ්නේ නෙවෙයි. අපි තෝරා ගැනීම හෝ නෝරා නොගැනීම පිළිබඳ අයිතිය තියෙන්නේ ප්‍රධානීන්ට අපිට නෙමෙයිනේ. අපිට තෝරගත්තත් එකයි නොගත්තත් එකයි. වගකීම මට නෑ නේ. මට කලකිරීමක් නෙමෙයි. නෑ මට කිසි කලකිරීමක් නෑ. මම ඉතාම සන්තෝෂයෙන් ඉන්නේ. මට කිසික මම තෝරාපත් කරගත්තනේ පාර්ලිමේන්තුවේ ජනයා. ඒ ඇතිනේ. ඊට එහා පැත්තේ මම මොකද කලකිරීම? මං ඉතා හොඳින් ඉන්නවා. මං හොඳට පොත් කියවනවා. හරිද? මම මම ඡන්දදායකව හම්බ වෙන කිසි බයක් නැතුව මං ගමම් බිමන් යනවා. ඔබතුමා මේකට විරුද්ධව දැන් මේ 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 පක්ෂයක් ඇතුලේ වැඩ කරන උනෙත් අපි ඔක්කොම දන්නවා. ඒක ඒක සාමාන්‍ය දෙයක් නේ. මේ ඔක්කොම නීති රාමුව ඇතුලේ ඉඳගෙන ඔබතුමා මේ විරෝධයකට යයි දන් කට්ටියද? මට විරෝධය පාන්න අවශ්‍ය මොකද විරෝධය කියන්නේ? නෑ දැන් අනිත් සුළු පක්ෂ මට කවුරුවත් එහෙම විරුද්ධ වෙන්න කියලා කිව්වෙත් මට ආරාධනා කරුවෙත් නැහැ. මට එහෙම දෙයක් කියවුවා පළිය නිසා මම පිළිගන්නෙත් නැහැ. මං එහෙම කරන මිනිහෙක් නෙමෙයි. මං ඉතාමත්ම හොඳ පාක්ෂිකෙක්. මේ මං දන්න දේශපාලන ක්‍රමය අනුව මං හැම පක්ෂයකම ඉන්නකොට එහෙම කෙරුවා. ඉතින් මම කතා කරන්නේ මේ මම කියන්නේ මේ හැදෙන විදිය මිසක් මේ නැති වෙන විදිය නෙවෙයි මම කියන්නේ. හැදෙන විදිය නෙමෙයි නැති වෙන විදිය නෙමෙයි හැදෙන විදිය ගැන මම කියන්නේ. ඒක 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 සාකච්ඡා කරන්නෙත් නැත්තම් ඒක එහෙම වෙන්නේ කොහොමද? අපි කතා කරන්න තුමනාවක් නැත්තම් මගේ ජීෂ්ඨත්වය මට තියාගෙන මම පැත්ත කරලා මගේ වැඩක් බලා ගන්නවා. කවු කාට බයෙන්ද? මම පුද්ගලිකව මට කිසි බයක් වෙන්න දෙයක් නැහැ නේ. පුද්ගලිකව මට කිසි ප්‍රශ්නෙකුත් නැහැ නේ. මන්දිතුමා දැන් එතකොට අපි මේ ඔබතුමා මම මෙහෙම හැමුවොත් ඉදිරියේදී එන අපි දන්නවා මේ නැතිවම කීපයක් එන්න තියෙනවා. ඔබතුමා මේ යන විදිහටම මේ කට්ටියත් එක මේ යන වැල්ලටම යනවද නැත්නම් ඔබතුමා පොඩ්ඩක් මේක ගැන පොඩ්ඩක් එළියට වෙලා කතා කරලා මේක ගැන පොඩි මම කියන්නේ විරෝධයක් වත් ඔබතුමා උත්තර දෙන්නේ නැති නිසා මේක ගැන මං අභ්‍යන්තරේ බලපෑම් කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඒක මං කරන්නේ ඒක තමයි මට කරන්න පුළුවන් හොඳම දේ. මට යමක් රැක ගැනීම හොඳයි විනාශ කරනවට වඩා. අභ්‍යන්තරයෙන් මේක හදන්න කියලා හදන්න. එතකොට අපේ ජනතාව දන්නේ නැහැ ඔබතුමා මම ජනප්‍රිය වෙන්න උත්සාහ කරන මිනිහෙක් නෙමෙයිනේ. මට ජනප්‍රිය වීම සඳහා මම කවදාවත් මගේ වචන පාවිච්චි කරන්නේ නැහැ. මතක තියාගන්න. මම දේශපාලකෙක්. ඒ වගේම මම එක්තරා මටම ආවේනික විනයක් තියෙන කෙනෙක්. මම ජනප්‍රිය වීම සඳහා මගේ වචන මේ පාවිච්චි කරන්න කැමති නැහැ. මම ප්‍රතිපත්තියක් මත දේශපාලනය කරපු කෙනෙක්, ප්‍රතිපත්තියක් මත දේශපාලනය කරන කෙනෙක්, ප්‍රතිපත්තිය මත රැඳී සිටින්න කැමති කෙනෙක්. නමුත් මම සාකච්ඡාවට සම්මුතියට ප්‍රජාතන්ත්‍රවාදයට බොහොම ලැදි කෙනෙක්. නිදහස් වෙළඳපොළ ගැන මට විශාල විශ්වාසයක් තියෙන කෙනෙක්. ඒ නිසා එවැනි ක්‍රමයක් නිර්මාණය කිරීම සඳහා මම කැප වෙලා වැඩ කරනවා. ඒක මම මේ ආණ්ඩුවටත් ඒක කරනවා, ගිය ආණ්ඩුවටත් මම ඒක කරා.
සමහර විසංවාදී තැන්වල මගේ අදහසම විවෘතව ප්‍රකාශ කරලා තියෙනවා. ඒවා මම නීති මාධ්‍ය වලට කිව්වේ නැහැ. මාධ්‍ය වලට මොකටද මම කියන්නේ? ඔබ මගෙන් අහුවොත් මම උත්තර දෙනවා. මගෙන් අහන්න තිත අක්කල් මට අවශ්‍යයක් නැහැ නේ මේ. ටීවී එකක් ඉස්සරහා ගිහලා කතා කරන්න මට මට වීරෙක් වෙන්න අවශ්‍ය නැහැ. මට අවශ්‍ය කරන්න අවශ්‍ය කරන්නේ හොඳ දේශපාලකෙක් වෙන්න. වීරෙක් වීම නෙවෙයි මට මගේ ප්‍රතිපත්තිය මම ඒ ප්‍රතිපත්තිය රටේ මිනිස්සුන්ට ආදරේ නිසා ක්‍රියන්නේ. තම මට පුද්ගලික ප්‍රශ්න. ඒක මගේ මට පුද්ගලික ප්‍රශ්නයක් නැහැ නේ. මට මේ මන්ත්‍රීකම නැතුනම් මං හිට උසාවිය යනවා. තේරුණාද? මට ඒක කරන්න පුළුවන්. මන්ත්‍රීකම මට මහ ලොකු දෙයක් නෙවෙයි. ඒකෙන් මම ඇමතිකමක් නැහැ කියලා මං තැවෙන්නෙත් නැහැ. දුව එහෙම දුන්නට මං ගන්නෙත් නැහැ එහෙම. ඒව මිනිහෙක් නෙවෙයි මං. මදුවා එහෙම නෙවෙයි අපි මම කියන්නේ මේ ওই තැන ඉන්නකොට යම් බලපෑමක් කළා ඉතින් මං ඒක ඒ ඒක මේක මේක ජනතාවට දැනගන්න eBay ඔබතුමාලා මේක 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 කෙලින් කරන්න හදන්නේ. ඉතින් ඔබතුමා මගෙන් මට එන්න කිව්වාද මගෙන් ප්‍රශ්න ඇහුවා මං උත්තර දුන්නා. ඒක තමයි ජනතාවට කියන්නේ. වෙන කොහොමද මම පාර්ලිමේන්තුවෙත් කියලා තියෙනවා. මං පාර්ලිමේන්තුවෙත් කිව්වා මේ රටේ ආණ්ඩු ක්‍රමේ මොක වුණත් ආර්ථික ක්‍රමය ලෝකේ රටවල් වලට ගැලපෙන ලෙස අපිට ආදායම් ලැබෙන ඇති ක්‍රමයකට යන්න ඕනේ කියලා ආර්ථිකේ මේ දේශපාලනේ පටලව ගන්න එපා කියලා මං කිව්වා. ලෝකේ දියුණු වෙච්ච හැම රටක්ම ආර්ථිකේ වෙනම අරගෙන ගියා මේ දේශපාලනේ පටලව ගත්තේ නැහැ කියලා. ඇමරිකාවත් දේශපාලනේ ආර්ථිකේ පටලව ගන්න නැහැ. මේ දෙක පටලවාගෙන ඉන්නේ. ඔව්. සියලු දෙනාම පටලවාගෙන ඉන්නේ. සියලු දෙනාගෙන් අහුවොත් ඊළඟට මොකද කරන්න කියලා උත්තරයක් දෙන්නේ නැහැ. මමත් හිතන්නේ මේ පක්ෂ සියලු දෙනාම වගකියන්න ඕනේ මේ අද තියෙන තත්ත්වය. නැත්තම් මේ මේ කියන්නේ මං හිතන්නේ අර අපිට මේකට ගැලරියට ප්‍රේ කරලා හරියන්නේ නැහැ. අපිට අවශ්‍යයි ප්‍රශ්නේ මේසෙ උඩ තියලා ඒ ප්‍රශ්නේ සාකච්ඡාවට බඳුන් කරලා ඒ ප්‍රශ්නට උත්තරේ හොයන්න. එහෙම නැතුව කිසිම රටක් අප ඔබ දන්නවා ලීක් වන් UI කෙනෙක් කොහමද සිංගප්පූරුව උඩ නැගුවේ කියලා. අද සිංගප්පූරුව කියන්නේ ලෝකේ දියුණු රටක්. අපි හැබැයි දැන් කොරියාව කතා කරගෙන ඉන්නවා. කොරියාව කොහමද දියුණු වුණේ කියලා. අඩු ගණනේ අපි අපිට යාබද රට ඉන්දියාව කොහොමද මේවා කරේ කියලාවත් ඔබ කල්පනා කරලා ඊයේ පෙරේද උන් ඉතාලම ප්‍රඥාවන්ත වැඩක් කෙරුවා. ඒ තමයි දිගටම දවසකට රුපියල් ඉන්දියන් රුපියල් මිලියන 20000ක් පාඩුණු ඉන්දියානු ගුවන් සේවය. උන් විකුණා දැමුවා ටාටා සමාරුවට. තේරුණා? විකුණලා ඒකේ ඒක දිනු කරන්නේ. ඊ රට මම කියන්නේ කොයි ආණ්ඩු ආවත් කොංග්‍රස් එක තිබුණත් BJP එක තිබුණත් ආර්ථික ක්‍රියාවලියට ඒගොල්ල දේශපාලනේ ගාවන්නේ. ඉතින් අමතුමා දැන් මෙහි අපේ කරන්නේ කරන්නේ මේක නේ අමතුමා. ඒ කියන්නේ දැන් ඒක තමයි මම කියන්නේ ඒක තමයි එක පැත්තකින් කියනවා දැන් මේ ආණ්ඩු ආවේ ඔක්කොම ජාතික සම්පත් රැකගෙන ඉදිරියට යනවා කියලා. ඒ ඒකම ඇතිනේ. ඇයි එහෙම කියන්නේ මිනිස්සුම කුපිත කරන වැඩනේ කරන්නේ. දැන් ජාතික සම්පත් රැක ගැනීම එකක්. ආර්ථිකය දියුණු කිරීම තව එකක්. ඉතින් රැක ගන්න ජාතික සම්පත් ඔක්කොම පාඩුවේ. රූපවාහිනී ගුවන් විදුලි ITN ලේක් හවුස් ඔක්කොම පාඩුවිනේ ජාතික සතුස. එතකොට ඔව් එතකොට දැන් ජාතික සම්පත් රැක ගන්නකොට ඒ පාඩුව දරන්නේ කවුද? මහජනයා. ඒ දේශපාලන ස්ලෝගන්යක් විතරයි නේ. ඒකේ අවසානේ අහගෙන ඉන්න මම උත්තරේ ඉවර කරගන්න. එතකොට හැමදාම මේ පාඩුව දරන්නේ කවුද? මහජනයා. එතකොට මේ පාඩුව මහජනයා දරනවා කියලා මහජනයා දන්නවා. මහජනයා දන්නවද ඉදින්දා තමන්ගේ මිලදී ද්‍රව්‍ය මිලදී ගන්නකොට ගන්න මේ බද්දෙන් තමයි මේව නඩත්තු කරන්න කියන්නේ. මේවා එක්ක වහන්න ඕනද නැත්නම් මේව ප්‍රයිවටයිස් කරනවා? මම ප්‍රයිවටයිසේෂන් කියන වචනේ පාවිච්චි කරන්න කැමති නෑ. ඒක ඒක ලංකාවේ කරන්න බැරි දෙයක් නෑ. ඔබතුමා කිව්වනේ දැන් ඉන්දියන් රාජ්‍යංශය නෑ. ඒක එක උදාහරණයක්. නමුත් ඔබ දන්නවා ලංකාවේ ආයතනවල කළමනාකාරීත්වය ඉතාම හොඳ වෙනස් කිරීමක් කළොත් දියුණු කරන්න පුළුවන්. මම 2014 වෙනකොට මිලියන 85000ක් පාඩු වුණු තෙල් සංස්ථාව මිලියන 17000ක ලාභයක් දක්වා පරිවර්තනය කෙරුවා. ඒ ආයතනය තුළ අපි ප්‍රතිසංස්කරණවාදය ගෙනල්ලා. අයිතිය තියෙන්නේ ආණ්ඩුවටද පුද්ගලිකාංශයටද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ආයතනය හරියාකාරව මෙහෙවන්න පුළුවන්ද කියන එකයි. තේරුණාද? ඉතින් ඒ නිසා මේ මේක තමයි කරේ යුතු. ඒ නිසා හැම කෙනෙක්ම මේ ආයතන දෙපරිණ උදාහරණයක් වශයෙන් මම කුරුණෑගල වැවිලි සමාගම. එතකොට ලේක් හවුස් ආයතනයේ පාලනය කරේ පුද්ගලිකාංශයේ. මිලියන 35ක් වඩා පාඩු වින්දා හැම අවුරුද්දකම. මම මේක ආණ්ඩුවට පවර ගත්තා. අපි මාස 3න් ලාභ උපයන්න පටන් ගත්තා. අද කුරුණෑගල වැවිලි සමාගම රජය විසින් පාලනය කරන ඉතාමත්ම හොඳ ලාභදායි සමාගමක්. මෙතන තියෙන අයිතිය කියන්නේ මේ මාව අරගත්තන්නේ මම පුද්ගලිකාංශයට හිතවත් ආණ්ඩුවට අහිතවත් නැහැ.
කලමනාකාරීත්වය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. හරි යමනක්ගේ කලමනාකාරීත්වයට පුද්ගලයෝ දැම්මොත් ඒ ආයතනේ අවුරුදු දෙකක් ඇතුළත වෙනස් කරන්න. අපි දන්න දැන් අපි ගමුකෝ සතුසායක අපි දන්න ආයතනගතුමත් කාලයක් මම දන්නවා ඒක අපි වැඩ කර ආයතන යම් යම් දේවල් වලට සම්බන්ධ වුණා. දැන් සතුස ආයතනයේ අද වෙනකොට කොහෙද තියෙන්නේ? සතුස ආයතනය අපි ගත්තොත් 2010 විතර ඉඳලා දිගටම පාඩු ලැබෙමින් පවතින ආයතන. මේක හදන්න ඕනද නැත්නම් මේක පෞද්ගලිකකරණය කරන්න ඕනද නැත්නම් මේක වහලා දාන්න ඕනද? මොකද මේක ලොකු පාඩුවක් රටේ ජනතාවට. දැන් මේක කලමනාකරණය කරන්න පුළුවන් කියලා මම කියන්නේ. හරිහමනක්ගේ කලමනාකාරණ මණ්ඩලයකට මේක පැවරුණොත් කරන්න පුළුවන්. දැන් ඉන්න උදවියට කරන්න බැරිද පුළුවන්ද මම දන්නේ නැහැ. කරන්න පුළුවන්. මොකද මේ මේ වාගේ මේ දැවෙන් දැවෙයි ආයතනයේ තියෙන සම්පත්ති කරන් බලන්නකෝ ආයතනයේ පීඩලා තියෙන භූමිය ගොඩනැගිලි ඒ වගේම තියෙන ගබඩා මැකලම් වීදී දැන් මෙව්වා රාජ්‍ය විතරක් නෙමෙයි මේ අපේ සම්පත්නේ මේක හැදුනේ පුද්ගලික අංශයත් එක්ක තරම් කරන්න දැන් පුද්ගලික අංශෙන් තරම් කරන්නේ නැහැ දැන් කරන්නේ පුද්ගලික අංශෙන් අරගෙන මේගොල්ලෝ ගා මාජින් නැත්තිල විකුණන එක ඒක තමයි දැන් ඒ දැන් මේ මේ ක්‍රමවේදය වැරදීනේ ඉතින් මේකයි වෙලා තියෙන්නේ මට ඕගෙන උත්තර දෙන්න බෑ මම පොදුවේ ඔබතුමා ඔබතුමා ඊටාම සුළු උදාහරණයක් අරගෙන මම ඒක පැටලවන්න හදනවා මම ඒක පැටලෙන්න කැමති නෑ මම කතා කරන්නේ පොදුවේ ලංකාවේ පාඩු ලැබෙන ආයතන ගණනාවක් රජය සතුව තියෙනවා මේ ආයතන කලමනාකරණය කිරීමේ ක්‍රම ඔයා දන්නව මට වඩා හොඳට එක්කෝ ඒක පෞද්ගලික අංශය එකතු කර ගන්න පුළුවන්. කොටස් වෙළඳපොළ සම්බන්ධ කර ගන්න පුළුවන්. හොඳ කලමනාකාරීකව දාන්න පුළුවන්. මොනවද කරන්න බැරි? ඉතින් ඒ එකක් වඩනකොට ඒවා දිගටම එහෙම තියාගෙන ඉන්නකොට ඉතින් රටට දෙයියන්ගෙන් පිටයිනේ. ඒකට මිනිසු කියන එක හරිනේ මේ කාටක දුන්නත් වැඩක් නැහැ කියලා. මේ මේ හැම රාජ්‍ය ආයතනයක්ම පාඩුවෙන් අද බලනකොට අද තියෙන තත්ත්වය ඒකයි මම කියන්නේ මම ඔය රාජ්‍ය ආයතන ගණනාවක් පාලනය කරපු කෙනෙක්. මම හැම වෙලාවෙම ලාභ සහ පාඩු පිළිබඳ වගකීමක් දරපු කෙනෙක්. හැම වෙලාවෙම මම ඒ ආයතන කිතා විශාල ලාභදායී තැනකට ගෙනාම ලේක් හවුස් පාලනය කරන කාලේ ඒක ලාභ කෙරුවා. රූපවාහිනිය පාලනය කරන කාලේ ඒක ලාභ තිබුණා. දව සංස්ථාව පාලනය කරන කාලේ ඒකෙත් ලාභ තිබුණා. හැම එකම අපි ලාභ කරන්න බැරි නෑ. හැබැයි දීර්ඝ කාලයක් එකම ක්‍රමයකට ගමන් කරන්න ඕනේ. අරය ගත්තට පස්සේ අඩු බහින්දයි මෙයා ගන්නකොට වැඩි වෙන්නේ කියන එක කරන්න බෑ. අපේ මේ මේ ජාතික ප්‍රතිපත්තියක් නෑනේ. ජාතික ප්‍රතිපත්තිය නෙමෙයි කලමනාකරණ ප්‍රතිපත්තිය. ඔක වැරදි අදහසක්. ජාතික ප්‍රතිපත්තිය කියන එකට කලමනාකරණය කරන්න බෑනේ. කලමනාකරණ කලම નિયમિત කලමනාකරුවා එකට දාන්න ඕනේ. හොරාව දාලා කලමනාකරණය කරන්න බෑනේ. දාන්න ඕනේ ඒ ආයතනේ ගෙනියන්න පුළුවන් කෙනෙක්. පෞද්ගලික අංශ කොහොමද යන්නේ? පෞද්ගලික අංශත් ඔය විදිහම ස්ට්‍රක්චර් එකේ නියන්නේ හැබැයි ඒගොල්ලන් අධ්‍යක්ෂක මණ්ඩලය බලනවා මේ ආයතනේ දුවන විදිය අවශ්‍ය ස්ට්‍රක්චරල් ඇඩ්ජස්ට්මන්ට් කරනවා මේ අවශ්‍ය වෙනස්කම් කරනවා ඒ වෙනස්කම් කරමින් ඒගොල්ලෝ ඉදිරියට යනවා ඉතින් ඒක අපිට කරන්න බැරි කමක් නැහැනේ මේක මේ මතක තියාගන්න මේ රජයේ සතුව තියෙනවා පාඩුයි අනික් වලාවයි කියන මම මේ බාල තීන්දුවට එන්නේ නැහැ කලමනාකරණ ප්‍රශ්නයක් පිළිබඳව තියෙන්නේ කලමනාකරණ ප්‍රශ්නේ විසඳන්න ඕන කවුද මම නෙමෙයි නේක විසඳන්න මට බෑ ඒක විසඳන්න මම කවුද මං නිකන් മന്ത്രിවරේ මට කරන්න බලන් කියෝන එක විතරයි අපි විසඳ ගන්න ඉස්සරහ ඒකට තමයි මහජනේ ආණ්ඩුපත් කරන්නේ ඒකට තමයි මහජනේ ආණ්ඩු පරද්දන්නේ තව වැඩේ වෙන්නේ නැති වුණාම දැන් මේ වැඩේ මම දන්නේ ඔය ඔබතුමා එක තියෙන්නේ මේ වැඩේ අපි දන්නවනේ මේ යන ක්‍රමේ මම දන්න මම පෞද්ගලිකව දන්න ඔබතුමා ඒ දවස්වල සතුසෙ ඉන්න කාලේ පොඩි වෙනස්කම් ටිකක් කෙරුවා. ඉතින් ඒ ඒ ඒවා දැන් නම් ඉස්සරහට යන පාඩක් පේන්නේ නැහැ. ඒ වුණත් ඒ කෙසේ වෙතත් අපි ඉදිරියට මේ රාජ්‍ය ආයතන පිළිබඳව මේ යම් කිසි තක්සේරුවක් නැහැ. අලුත් කතිකාවතක් අවශ්‍යයි. අද ලෝකයේ අනික් රටවල මේ වාගේ ආයතන ගිනි මේ අනුතු මේ දැන් මේ මුගදෙනෙක්ගේ ප්‍රශ්නය මතක තියාගන්න. අපේ පැත්තේ දැන් මේ අපි කතා කරන්න නැහැ අපේ හිතනවා මේ අපි ආණ්ඩු විරෝධී. අපි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ අදහස් පළ කිරීමයි. අදහස් පළ කිරීම තමන්ට රුස්සන්නේ නැත්නම් ඔහු විරුද්ධවාදීකට සලකන එක හරිම ප්‍රාථමික ගණේ ක්‍රියාවක්. අපි ඒක නේද වෙන්නේ. අපි ප්‍රාථමික රටක්. මේක වෙනස් වෙන්න ඕන හැමතැනින්ම.
අපි යම් කිසි කෙනෙක් අපිව විවේචනය කෙරුවොත් විවේචනය කරන පුද්ගලයා ඇයි ඒක කරන්න කියලා ආපහු කන්නණය කරලා බලන්න තරම් අපේ මනස දියුණු වෙන්න ඕනේ. එහෙම නැතුව ඒක කරන්න බෑ. අපි සංවේදී මදි නේද? මට තේරෙන්නේ නැහැ ඒක කියන වචනේ අපි ටිකක් මන් දන්නේ නැහැ කියන්නේ. මොකක්ද දන්නේ? මට දන්නේ නැහැ. උත්තරයක් නැහැ. සංවේදී කෙසේ වෙතත් අපි නිවැරදි විදිහට කෝණයකින් දකින්න තරම් මනස දියුණු නැහැ. අපි එනම් අවසන් කරමු මේ මන්ත්‍රීතුමා මේ අවසාන වශයෙන් ඔබතුමාට යමක් කියන්න තියෙනවා රට මේ වෙලාවේ නම් මට කියන්න තියෙන්නේ මං කියපු දේම තමයි රටේ අයත් බල කල්පනා කරන්න ඕන රටක් දියුණු කරන්න ඕන කරන නව ආර්ථික උපාය මාර්ග සඳහා මහජනයා ගැස යන්න ඕන මහජනයා අපේ ලංකාවේ දේශපාලන ව්‍යාපාරික කවදාවත් පුළුල් ආර්ථික ප්‍රශ්න ගැන සාකච්ඡාවක් මම දැකලම නැහැ මහල තියෙන්නේ සහනාධාර කොහොමද නිකන් දෙන්නේ කියලා හොයන එක තමයි ප්‍රධාන දේ කරන්නේ. ඉතින් ඒක තවදුරටත් අපිට කරන්න බෑ. ඒ වෙනුවට ඒකත් එසේ කරමින්ම పూర్ව ආර්ථික ක්‍රියාවලිය වෙනසක් කරන්න අපි කවුරු හරි සමත් වුණොත්. ඔහු තව වසර 5කින් 10කින් ලංකාවේ ආර්ථිකය ලෝකයේ දියුණු රටවල් ආර්ථිකයට ඔසවා තබනවා. ඒ ඔසවා තැබීම කෙරුවොත් ඒක ප්‍රතිඵල අපේ රටේ විශාල පිරිසකට හම්බ වෙනවා. තරුණ තරුණියන්ට එවාගෙම වැඩි මහල් පුද්ගලයන්ට හම්බ වෙනවා. ඒ හම්බ වීම කියන්නේ ඔවුන්ගේ ජීවන මට්ටම වැඩි වෙන එක. පෝලිං අහෝසි වෙලා තමන්ට ක්‍රය ශක්තියක් ඇති වෙලා මිලදී ගන්න පුළුවන් හැකියාවක් ඇති වෙලා බාහන්න සුලභ වෙලා රැකියා සුලභ වෙලා අපේ යටතල පහසුකම් දියුණු වෙලා අන්න එතෙන්ට ආපුවම තමයි රටක නායකින්ට මිනිස්සු ගෞරව කරන්නේ. එහෙම තමයි නායකව ගෞරවය ලබලා තියෙන්නේ. ඒ ගෞරවය ගන්න පුළුවන් වෙන විදිය වැඩපිළිවෙලක් ඇති වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අනුරපේදර්ශන මන්ත්‍රීතුමා කතා කරන්න ලැබීමගෙන අපි තව වැඩසටහනක මේ වගේ හමු වෙන්න බලාපොරොත්තු වෙමු. ආයුබෝවන්. ආයුබෝවන්.